Hi guys, welcome to Sangeet Vlogs. මොකද අපි මේ උදේ පාන්දර දුන් දාගෙන කරන්නේ. ඔයාගේ යාළුවට කෑම වේලක් ඕන කිව්වා මේ කුස්සියේ. මේ කුස්සිය? කෑම වේලක් ඕන කියලා. එයාට ආසන් කියලා. ඉතින් අපි හදමු. පාට ගලපගෙන කොහොමද කෑම වේලක් හදාගන්නේ? අන්න ඉන්නවා ඈත. යාළුවා ඈත ඉන්නවා. අන්නක තව ටිකක්. තව ටිකක්. Right. අම්මේ මොනවද හදන්නේ මොලින් අම්මේ තා පොඩ්ඩේ බගරවල නා මොනවද අපි මේ ඇටවුම් මේ පාර මැද දාලා තියෙන ඇටවුම් මොනවද මෙතන දර වැඩි දැන් ඕර රෙඩි රයිට් මොනවද අද හදන්නේ අම්මේ හදන්නේ පුතේ මේ බලන්න මං හදලා ඉවරයි බාගෙට ආ ඔහොම ඉන්නේ නම් පෙන්නන්න හදන්නේ මේ අන්තිම එක මේක අලුත් කෑමක් අපි හදලා නැති දෙයක් ආ හා උන්ට කන එක ඔව් අනිත් ඒවා මං පෙන්නන්නේ දැන් මම මේක හදලා ඉවරලා පෙන්නන්න मजो සමහර වෙලාවට මේව අරගෙන කන්න එනවා කට්ටිය හා හා හරි හා කැරට්ද කැරට් මේක අලුත් මලුත් කැරට් ටිකක් පුතේ මේ උපුමමලා වවලා පාත්තියක් දාගෙන ගෙදරට කන්න හැබැයි ඒක අල බෑලා නෑ මේකට අවශ්‍ය කර ඔව් අර පොර ප්‍රශ්න තියෙනවනේ ඒ නිසා මේ අල බෑලා නෑ දැන් කොළවලින් රසවත් ආහාරයක් හදා ගන්න ඇටි ඒ හදලා මට දුන්නා ඒ නිසා මමත් මේ ටිකක් ගෙනාවා අපේ යාළුවන්ට දෙන්න රයිට් ඕකේ දැන් අපි හදපු කෑම වේල ගලප ගන්න පාට ගලප ගන්න දැන් අපේ ගෙදර විශේෂයෙන් මේ තාත්තට කනකොට ප්‍රධාන ආහාර වේල දැන් කොහොමත් අපි හැමෝම කනවනේ දවල් වේල බත් එතකොට මේ බත් එක්ක පාට ගැලපිලා තියෙන්න ඕන. ඉතින් එයා අහනවානේ කෑම කොළ පාට જાතියක් එහෙම නැත්තම් කොහොමද කොළ පාට જાතියක් නැද්ද? මේකම පාට ඒවා කියලා ඉතින් නූණ නරක් කරගන්නවා. එහෙම පාට ගැලපිලා තිබුණේ නැත්තම් විතරයි තාත්තා එහෙම කියන්නේ. නැත්තම් කෑම වලට මුකුත් කියන්නේ. කනවා. ඒක නිසා මම පාට ගලපලාමයි උයන්නේ. ඔව්. ඉතින් මෙන්න මම පාට ගලප ගන්න හදන දේ තමයි අද මේක. මේක මං හොදට සෝදලා ලුණු වතුරින් ඇට් සෝදලා අරන් තියෙන්නේ. ඉතින් මෙහෙම හීනියට අපි කපා ගන්න ඕනි ඉස්සෙල්ලම. මේක ගොඩාක්ම හීනි වෙන්න ඕනෙත් නැහැ. එතකොට තැලෙනවා වගේ වෙනවනේ. අපි සාමාන්‍ය ප්‍රමාණයකට මෙන්න මේ විදිහට කපා ගන්නවා. දෙන්න දිනෝ කපාගත්ත ටික භාජනීයට දාගන්න කැරට් කොළ කැරට් කොළ දැන් මේක සෝදලා මං හොඳට වතුර යන්න ගසා දමලා එහෙම අරන් තියෙනවා ගසා දමලා කියන්නේ ගසනවා ඒ මොකද ඒ ගහ කඩන්න නැතුව තමයි සෝදගන්නේ සෝදලා වතුර ටික හින්දලා තමයි අරන් තියෙන්නේ හොඳද දැන් මං ඔන්න මේකට එකතු කරන જાති බලන්න ඕයා පොල් ටිකක් දාන්න මේ පොල් ටික ඉතින් අපිට ඇති ප්‍රමාණයට දා ගන්නවා අපි කැමති විදිහට ටිකක් පොල් ටිකක් වැඩියෙන් කන්න ආසයි නะ පොල් ටිකක් වැඩියෙන් දානවා ගම් මිරිස් කුඩු පොඩ්ඩක් දානවා ලුණු පොඩි ටිකක් දානවා ලුණු තව අපි පස්සේ අපිට ලුණු දා ගන්න පුළුවන් බලලා ඒ නිසා අපි ලුණු පොඩ්ඩක් වෙන්න දා ගන්නවා දැන් මගේ ලුණු ටික මම රතු ලුණු මේකට ගත්තේ ලොකු ලුණු නැත් කමක් නැහැ පුතේ. මම කැමති නම් මේ රතු ලුණු ඔයා කන්න ආසයිනේ. මම ඒක නිසා රතු ලුණු යොදා ගත්තා. අපි දෙහි දාන්නේ පස්සේ. හරියම මුලින් දාන්නේ. දැන් මේක අර අපි ගොට්ටු කොළ එහෙම හදනවා වගේ මේ සලාදේ මුලින්ම හදාගන්නේ. කොළ සම්බෝලි කියන්නේ අන්නේ වගේ කැරට් කොළ සම්බෝලි. මේ අමිරිස් ටික හීනියට කපා ගන්නවා. ඒකත් අපි කැමැති අනුව තමයි සරදා ගන්නවා පුතේ. දැන් ඔයා අමිරිස් කෑලි හැපිනාට කැමැති නෑනේ. ඒ නිසා මම එක කරලක් දානවා. ඔව් වැඩි හැපුණොත් එහෙම දැවිල්ලයි. ඔව් දැවිල්ල ඒ නිසා. දැන් අපි කඩේ ටිකයි සුදු ලුණු එක බිකක් තියෙනවා.
මම දෙතුන් සැරයක් සෝදලා තියෙන්නේ. ඒ නිසා තමයි එක සැරයක් සෝදගත්තේ. දැන් මේකත් තීනියට කපා ගන්නවා රතුළු ටික. ඒ අතරේ මගේ බත් එකක් මම පුරු ගන්නවා පුතේ. බත් එක හැතපෙනවනේ. බත් එක හැතපෙනවා. ඔව්. හැතපෙනවා කියලා කියන්නේ මේක අර දිය ගතිය හින්දෙලා. හින්දෙන්න ගින්දර අඩු කරලා අඟුරු පොඩේ තියලා තියෙනවා. බත් මුට්ටිය. මගේ සුදු ලුණු එක බිකයි දැම්මේ. සුදු ලුණු රස ආවොත් සමහර අය කැමති නෑනේ එච්චර. හ්ම්. මේක හොද්දක් නෙවෙයිනේ. ඔන්න රතු ලුණු ටික හීනියට කපලා දාගත්තා. ලුණු දාලා තියෙන්නේ. දැන් අපි ගොටුකොළ සම්බෝලේ නම් මේ වෙලාවේ දෙහි දාලා අනනෝනේ. ඔව්. මේක මට තව දෙයක් කරන්න තියෙනවා. ඒ නිසා මේ මම දෙහි දාන්නේ දැන් මම. හ්ම්. මම මේ ඔලිව් ඔයිල් හැන්දකුත් දානවා. ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල්. හැන්දක්. තෙල් එකක් ආයේ ගෙනත් දෙන්න පුතේ. ඔලිව් ඔයිල් මම පාවිච්චි කරේවත් නැහැ කිසිම දෙයකට. මම නේ පාවිච්චි කළේ වන්නේ. මම මේක හොඳට අනා ගන්නවා අර ලුණු ටික. ආව මිරිස් ටික, ලුණු ටික හොඳට එකතු වෙන්න කොළ ටිකට. තෙල් ටික. මේ දැන් පොල් තෙල් නැත්තම් එළවලු තෙල් වගේ දේකුත් දාලා ගන්න පුළුවන්. එහෙම දාදි නම් කෙලිම මේ තෙල් ටික තාච්චියට දාලා රත් කරලා ගන්න පුළුවන්. ගොඩක් රත් කරන්නත් හොඳ නැහැ තෙල්. මොකද ඒක වෙනින් වෙනින් දේවල් නිපදවිලා ඊට පස්සේ අපිට අනවශ්‍ය දේවල් ශරීරෙට. ඒක නිසා දැන් ඔලිව් තෙල් දානකොට නම් ගොඩක් රත් කරන්නේ නැහැ පුතේ. මේකටම දාලා තමයි අල්ලා ගන්න. දැන් මම මේක තව දෙයක් කරනවා. ඊට පස්සේ අපි ලුණු දෙහි එකතු කරගන්නේ. බලන්නකෝ මම මොකද කරන්නේ කියලා. හොඳට රත් කරගත්තා මම. මම මේ ඔලිව් තෙල් ටික මේකට දාලා තියෙන නිසා මම ආපහු මේකට තෙල් දාන්නේ නැහැ. තමන් කැමති නම් තව බටර් පොඩ්ඩක් දාලා මේක දාගන්න පුළුවන් තවත් රසයි එතකොට. එහෙම නැත්තම් ඒ මොකොත්ම නැත්තම් පොල් තෙල් ටිකක් දාලා තාච්චියට දාලා මේක රත් වුණාම මේක දාගන්න. මොන මම නිකන් දාන්නේ. ඒ මම ඔලිව් තෙල් මුලින් මේකට දාලා අනලා තියෙන නිසා මේකේ කොළ පාට යන්නේ නැති වෙන්න පොඩ්ඩක් රත් කරගන්න. ගොඩක් අපි මේක තැම්බෙන්න අරින් නෑ පුතේ. මට ආච්චි වත්තේ තුන්සා ඒක රොක්නම් නෑ. ඒකෙන් ඔව් දෙපැත්ත දාලා කුල පාට ගතියක් තියාගෙන සුවඳ බලන්න. ඒකනේ. දැසුත් තවමර පුතේ. දැන් තමයි පුතේ මේකට අපි දෙහි එකතු කරලා ලුණු අපිට මන්දි නම් තව ලුණු එහෙම දාගන්න පුළුවන් මේ විදිහට. මොනද නම් එනවා මේ 18. මොකද දැනෙනකොට කන්න එපා. මේ දෙහි ගහෙන් කඩාගත්ත දෙහි පුත්ති මමලාගේ ගස්වල දෙහි ගොඩක් ඇදලා තියෙනවා. අනේ කපනකොට එන සුවඳනේ මං හරි ආසයි. එතකොට නිකන් පුංචි කාලේ අපි ගහෙන් කඩලා අම්මා හිමෙන් දුන්නේ. අනේ වත්තේ දෙහිද? වත්තේ දෙහි. දැන් ඉස්සර කොච්චි ගහෙන් කඩලා දෙහි ගහෙන් කඩලා එහෙමනේ ආච්චම්ම ගලේ අඹරලා සම්බෝලේ හදන්නේ. ඒ සුවඳයි පුතේ. උඹලකද රත් ලුණු දාලා හදනකොට ඒ ඒ කාලෙට යනවා මට මේ දෙහි සුවඳ හිමෙනකොට.
අපි ඇඹුල් රස පොඩ්ඩක් අපි මේකෙදි වැඩි කර ගන්න. මොකද අපේ අනෙක් කෑවල එච්චර ඇඹුල් නැති නිසා. ඊට පස්සේ අපි බලමු ලුණු කොහොමද කියලා. මා ඉස්සර පුතේ දැන් අවේ හේන් ගොවිතැන් කරනෝනේ අපේ ආච්චිලා සීලේ ඉන්නකොට එතකොට අර කුරක්කන් එක්ක ඉහිනවා මේ අසමදගම් කියලා ඇට జాතියක් දැන් අර අසමදගම් මා හිතන්නේ අර අසමදගම් ඉස්පි කියලා තියෙන බොන්නේ අපි ඒව හදනව ඇත්තේ ඒවෙන් තමයි මේ අසමදගම් කොළ මේ ඇටවලින් මේක හදනව ඇත්තේ මේ කොළ සම්බෝලයක් හදනවා තක්කාලි ගෙඩියක් නේ කපලා දාලා ඒ හේනි පැලේ පොල් ටිකක් කනලා ලුණු ටිකක් දාලා හරි රසයි ඒක ඒ කාලේ අපිට ගොඩක් රසයි ඒක දැන් බලන්න පුතේ ඔයාට ලුණු ඇඹුල් ඇද්ද කියලා. රයිට්. අපි මේක දෙමු මල්ලියටම මේ ආ එහෙනම් අර ගහලා දෙමු මෙයා කන විදිහ. දැන් නෑනේ ලුණු ඇඹුල් නේද? ඔන්න අපේ අමුත්තා. අමුත්තා. අමුත්තා දෙන්න. අමුත්තා රෑදී ඉතින් නිින්ද කියලා නැති සීන් එකක් තියෙන්නේ. කොල්ලට ෆෑන් දෙකක් දාලාත් නිින්ද කියලා නෑ. රයිට්. හරි. මලි ටෙස්ට් කරලා බලන්න මේ. ඔයාම කාලා කියන්නකො රසද ලුණු මදිද ඇඹුල් ඇද්ද ඔයාගේ ගානට කියලා. ආ පුච්ච ගන්න එපා. ලස්සයි අම්බෝ ඒකෙම තේන බොරුවක් කිව්වේ රහයිද මට දෙන්න බං චුට්ට චුට්ට දෙන්න ගොඩක් එපා නොට් බෑඩ් මට මේ අමි කැරට් කොල රහක් නම් එන්නේ නැහැ මට තනි කරන්නේ නම් ගොටු කොල රහක් වයි ගත්තම යාවේ නේ ගොටු කොල රහක් එන්නේ ගොටු කොල රහක් එන්නේ මේ කැරට් කොල මල් ලිව්වේ අය ඔව් කැරට් කොල තමයි මම වැල්ලු මැදි මේ එහෙම වෙනස් රහක් පොඩ්ඩක් දැනේ කියලා තමයි අපි අර දෙවෙනි දේ කරන්නේ තෙල් ටිකක් දාලා මේක රත් කරගන්නේ රයිට් එහෙනම් මල්ලි බට්ටික බෙදලා දෙමු දැන් අපේ කෑම පෙන්නමු අපි right anne na suwanda danila anne na suwanda dani hi guys welcome to sangeet vlogs eti kiwa eti kiyala godak vela dawa ko siddha inne ne daathirna hari bade gin inna beru neida o bade gin inna saena welawa dara gin inna beru daathi tamai kema wala paata galapanne eti honda ada galapila thiyenawada kiyala kiyannako daatta api yamutta ehenam balamu kema utta denna kari chicken kariyak මිමි මැල්ලුම මොකද්ද? ඒක අපි නංගිලේ ගෙදරින් ගලව ගත්ත මොනක්? ආව කන්නේ ආයෙ. ආ කැරට්. අර මට විතරම හම්බ වෙන්නේ. හම්බු. ඉතින් ආව තමයි. අයියෝ අයියෝ. මලේ බඩගින් ඉන්නේ මේ මේ. සදා කාලික අමතක නොවේ. පුතේ වට ආසයි දෙනවද කියලා කන්න. මුත දැන් ආ කෑම කෙසේ තත් නිදා ගන්න ඕන නැති මට පේන්නේ. මොකද අපි රයිට් හරි අපි බටියක් බෙදාගමු. ඕ මම පිටින් හරි දාගන්න. බෙදාගන්න පුතේ හා. තාත්තත් කන්න. හරි. පුතේ ඔයත් කන්න යන්න. හා. මම අයියා බත් වලට කිව්ව බයි. මේ බයි. බයි අපි දෙන්න අයියා හොඳට ගහලා ඉන්නේ බයි. බයි. ඕ බිරියානියක් කෑව චැලෙන්ජ් එකට දෙන්නත් එක්ක. ඕ. ආ මල්ලි බුට්ටි උද්දිදලා ඉන්නේ. අපි බයි තමයි හොඳට ගමි බයි. කාලා හොඳට බයි අපිනේ. බයි නෙවෙයි දෙයි. එහෙනම් අපි රෙඩි. හරි. කැරට්. උදේවත් බෙදාගෙන කන්න. හරි. රයිට්. එහෙනම් අපි උදේ කෑම වේල කන්න යන්නේ. वाला ट्राई कर बलान मे विधियट कैरट कोल कोहमद हदा गल रसट कमेंट सेक्शन ने कमेंट कर हदला कोहमद रस कल एत बुरी बलान मेक इन गोटू को रहा मे विधि हद पास इतना अद मे कैरट कोल अभी कन्नी ऐना सब्सक्राइब कर सब्सक्राइब कर संगीत व्लॉग्स आदर वाले हम दिन पारिश्रमिक जायवा